ආණ්ඩුව මේ වෙනකොට අනපනත් ගණනාවක් ඉදිරිපත් කරන්න යනවා. ඒවයි විශේෂ කාරණා කීපයක් අපිට තිබෙනවා දැනෙන. ඒවා රටට සහ රටේ වැඩ කටයුතු වලට බාධාවන්. මොකද මම එකක් තමයි පෞගේ දවස්වල ආණ්ඩුව යෝජනා කරලා තිබුණා විකාශන අධිකාරී පනත. මේක හංගගෙන කරන්නේ. දැන් විකාශන අධිකාරී පනතක් මොකටද මේ වෙලාවේ හදිසියෙන් ගේන්නේ? හදිසියෙන් ගේන්නේ මාධ්‍ය මර්ධනය කරලා ආණ්ඩුවට ඕන ප්‍රවෘත්ති පල කරගන්න, ආණ්ඩුවට ඕන විදිහට මාධ්‍ය හසුරවන්න තමයි මේ මාධ්‍ය සම්බන්ධයෙන් විකාශන අධිකාරී පනත ගේන්න හදන්නේ. අපි අහන්නේ ඒකද මේ රටේ හදිසිම කාරණාව? මොකද මේ රටේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තිබෙද්දී තාම අපිට ආර්ථික වශයෙන් නැගිට ගන්න පුළුවන්කමක් නැහැ. ආණ්ඩුව සමහර විට රුපියල ශක්තිමත් වීම ගැන කතා කරනවා, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරනවා. මේ සියල්ලම මැද මොකටද මේ විකාශන අධිකාරී පනතක් හදිසියෙන් ආණ්ඩුව යෝජනා කරන්නේ? ඒක ඉතාමත් පැහැදිලිව තිබෙනවා මේ විකාශන අධිකාරී පනත හරහා දැනට තිබෙන සියලුම මාධ්‍ය ආයතන නැවත වරාවක් බලපත්‍ර ලබා ගන්න ඕනේ ආණ්ඩුවට ඉදිරිපත් කරලා. ඒතන ආණ්ඩුව ඒ පනත අනුව ඒ බලපත්‍ර වර්ෂයෙන් වර්ෂය අලුත් කරන්න ඕනේ. වර්ෂයෙන් වර්ෂය නව අනුමැතියක් ලබා ගන්න තිබෙනවා. ඉතින් මෙහෙම කරපුවාම අපිට පේන්නේ ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරන්න බය කරන්න තමයි මේ විකාශන අධිකාරී පනත යොදාගන්නේ කියලා. ඒක කිසිම ස්වාධීනත්වයක් නැහැ. විශේෂයෙන්ම එහි පාලක මණ්ඩලයේ පත්කිරීම නැත්නම් එහි මෙහෙවන කණ්ඩායම පත්කිරීම ආදී පවා ජනාධිපතිවරයාගේ නියමයෙන් තමයි එවැනි පත්වීම් වෙන්නේ. ඉතින් ව්‍යවස්ථාදායක සභාව හරහා මේ කටයුතු කරනවායි කියලා කිව්වත් දැන් ස්වාධීනත්වයක් මාධ්‍යයට තිබෙන ඒ ස්වාධීනත්වයක් මේ පනත හරහා යම් ආකාරයක බලපෑමකට ලක් වෙනවා කියලා අපිට දැනෙනවා. ඒ නිසා මේ විකාශන අධිකාරී පනතට අපි සම්පූර්ණ විරුද්ධයි. විශේෂයෙන්ම විපක්ෂයේ ඒකාබද්ධ සංවිධානය නැත්නම් අපි ඒකාබද්ධව කටයුතු කරන විධායක සභාව තීරණය කරා විකාශන අධිකාරී පනතට එරෙහිව අධිකරණයට යන්න, ඒ වගේම ඒකට විරුද්ධව ක්‍රියා කළ යුතුයි කියලා. මොකද මේ විකාශන අධිකාරී පනත ගේනවා නම් ඉතාමත් පැහැදිලිව පේන කාරණාවක් තමයි මාධ්‍ය බය කරන්න, මාධ්‍ය පාලනය කරන්න, ඒත් එක්ක මාධ්‍ය යම් ආකාරයක හසුරුවාලීම සඳහා මෙවලමක් හැටියට පාවිච්චි කරන්න තමයි මේ අධිකාරී පනත ගේන්න කියන එක ඉතාමත් පැහැදිලි කාරණාවක්. ඒ නිසා මේකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය පළ කරලා තිබෙනවා. දැන් එතුමා දැන් අද ගෑස් අඩු වුණා 450කින්. ඒතර ජනතුමා දැන් පෙරේද කතා කරා. එතකොට මහ බැංකු පොලී අඩු කරා. ඉතින් දැන් ජනතාව කියනවා දැන් මේ තිබුණට වඩා දැන් ටිකක් හොඳයි කියලා. ඔබතුමාලා මොකද හිතන්නේ මේ තත්ත්වය ගැන? ඇත්තටම අපි මේ සංසන්දනය කරන්නේ මීට වසර එකහමාරකට දෙකකට පෙර තිබුණු යෝටාබේ රාජපක්ෂ පාලනයත් අදත් එක්කනේ. හැබැයි මිනිස්සු එදා හිටපු තත්ත්වෙත් අද හිටපු තත්ත්වෙත් අතර වෙනසක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මේක යථාර්ථවාදීද? ඒක තමයි අපි බලන්න ඕනේ. මොකද මේ රුපියල ශක්තිමත් වුණා, ආර්ථිකය දැන් හොඳයි, බඩු පියනවා, පෝලින් නැහැ වගේ කතා කියනවනේ. හැබැයි මේ සියල්ල තිබෙන්නේ අපි හිර කරගෙන ඉන්න ආර්ථික හා මුදල් තත්ත්වයක් මත. දැන් අපි ඔය රුපියල ශක්තිමත් වුණායි කියන කතාවම තාමත් පැහැදිලිව කියන්න ඕනේ. එහෙම දෙයක් නෙවෙයි මේ වෙලාව තිබෙන්නේ. මේ වෙලාව තිබෙන්නේ අපි ණය නොගැවීමත්, ආනයනය යම් ආකාරයක පාලනය කිරීමත්, ඒ වගේම අත්‍යවශ්‍ය ගිවීම් සඳහා සහ ප්‍රාග්ධනය නිදහස් කරගෙන යාම සඳහා ඉඩකඩ නොදීමත් කියන කාරණා මූලික කරගෙන තමයි මේ විදිහට තත්ත්වෙ තිබෙන්නේ. හැබැයි මේකේ විවෘත වුණොත් අපිට හැමදාම මේකට අද කරගෙන ඉන්න බැහැනේ. ඒක විවෘත භාවය ඇති වුණු ගමන් මේ සියල්ල ආයිත් පරණ තැන කඩාගෙන වැටෙනවා. අපි කියන්නේ ඒ තැන දකින්න අපිත් කැමති නැහැ. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ ඒකට විසඳුම් මොනවද ආණ්ඩුව ඉදිරිපත් කරන. ආණ්ඩුව තාමත් හරි මාර්ගෙක කියලා නැහැ. දැන් මේ අවුරුද්දේ අපේ ආර්ථික වර්ධන වේගය ඍණ තත්ත්වයක් වාර්තා වෙන්නේ. ලබන අවුරුද්දේ 1% ගන්නක් වාර්තා වෙන්නේ. එතකොට කොහොමද අපි මේ තත්ත්වයට මුහුණ දුන්නා, ආර්ථිකය හොඳ වුණා කියලා කියන්නේ? එහෙම තත්ත්වයක් නෙවෙයි. මේක తాවකාලිකව අපි යම් ආකාරයක පීඩනයකට ලක් කරමින්, හිර කරගනිමින් මූල්‍ය තත්ත්වය ගෙන යන ගමක් හැර යම් ආකාරයක නිදහසක් ලබා දීම නෙවෙයි. කොහොම වුණත් ජනතාවට යම් සහනයක් ලැබෙනවා නම් අපි තාමත් කැමැති. ඇත්තටම මිනිස්සු ලොකු පීඩාවකට පත් වෙලා තිබෙනවා. ඒ හරහා රටේ ජනතාවට යම් සහනයක් දෙන්න ආණ්ඩුව මූලික වෙලා ක්‍රියා කරනවා නම් ඒ ගැන අපි කිසිදු ආකාරයක විරෝධතාවයක්වත් ඒ ගැන අපේ පැහැදිලිකමක්වත් නැහැ. නමුත් මේ තියෙන තත්ත්වෙන් ගොඩ එන්න මොකද්ද ආණ්ඩුව ඉදිරිපත් කරන සැලසුම? ජනාධිපතිවරයාගේ කතාවේදී සංගායනාවක් ගැන කතා කරා, ආර්ථික සංගායනාවක් ගැන. හැබැයි ඒක ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න කොයි විදිහටද ආණ්ඩුව පියවර ගන්න කියලා තාමත් ආණ්ඩුව ස්ථාවරත්වයක් නැහැ. විශේෂයෙන්ම මිනිසුන්ගේ බදු පයිල් විවෘත කිරීම හැර ආණ්ඩුව මොකද කරන්න කියලා බලන්න.
අපි කියන්නේ බදු ගන්න ඕනේ. හැබැයි ප්‍රශ්න තිබෙන්නේ ඊට එහා ආණ්ඩුව තමන්ගේ වියදම් සීමා කිරීම හා දූෂණය, හොරකම, වංචාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් වුණා නම් ඊට වඩා හොඳයි. දැන් ආණ්ඩුව ඉදිරිපත් කරන දූෂණ විරෝධී පනත බලන්න. ඒ දූෂණ විරෝධී පනත කියන එකේ පරණ සිදුවීම් සියල්ල වහලා තිබෙනවා. ඒ කියන්නේ ස්ටෝලන් ඇසට් රිකවරි එකක් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ අරංගිය වත්කම් ආපසු ලබා ගැනීම අමතක කරන්න කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ හදන්නේ? අතීතයේ වහලා දාලා අනාගතයේ අපි හරියට යමු කියලා කතාවක් කියමින් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉතිහාසයේ කරපු වැරදි සියල්ල යටපත් කරන්න මේ අනපනත් තරහ උත්සාහ කරනවා. හැබැයි අවසානයේ දැන් ආණ්ඩුවට එකේ ලැබෙන අවුරුද්ද අනිවාර්යෙන් ජනාධිපතිනක් එනවා කියලා. මෙහෙම ගියොත් ආණ්ඩුව දිනයි වගේ නේද? ආණ්ඩුවට කොහෙද දිනන්න පුළුවන් මතයක් තිබෙන්නේ? ජනමතය එහෙම පිටිම තිබෙන්නේ ආණ්ඩු විරෝධී තත්වයක. ඒ ආණ්ඩුවට පේන හැටි වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ ඡන්දදායකයන්ගෙන් බහුතරය ඉතාමත් පැහැදිලි මේ පොහොට්ටු ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. කාගෙද මේ ආණ්ඩුව? දැන් ජනාධිපතිවරයා උඩින් වාඩුණායි කියලා ආණ්ඩුව කරන්නේ ආණ්ඩුව කැබිනට් මණ්ඩලෙ ඉන්නේ රට බංකොලොත් කරපු කට්ටියමයි. රට මේ ආර්ථික කඩාගෙන වැටීමට දාපු කට්ටියමයි. ඒතකොට ඒ කණ්ඩායම හරි කියලා කවුරු හරි කියනවා නම් හොරු, වංචාකාරව, දූෂිතව රකින්නවා කියන එක තමයි මේ කියන්නේ. එහෙම රකින්න මෙරට ජනතාව සූදානම් බව නම් අපිට පේන්නේ නැහැ. විශේෂයෙන්ම ලබන අවුරුද්දේ ජනාධිපතිවරයක් තියෙනවා නම් අපි ඒකට මුහුණ දෙන්න ලෑස්ති. මේ අවුරුද්දේ ජනාධිපතිවරණයට එන්න ජනාධිපතිවරයා හිතනවා නම් අපි ඒකටත් ලෑස්ති, අනපනත් වෙනස් කිරීම සඳහා වුණා නම් ඒ සඳහා බලය ලබා දෙන්න. මොකද අපිටත් ඕනේ මැතිවරණයක්, මහා මැතිවරණයක්, ජනාධිපතිවරණයක්. අපි කියන ඊට පෙර පළාත් පාලන මැතිවරණය වහා ආණ්ඩුව පැවැත්විය යුතුයි කියලා. ලක්තිරණ පුවතකට එහා කී රට ගැන කැක්කුමක්.